ආදරෙන් පිළිගන්න ඔයාලව මේක බලන ගමන් subscribe කරලා උදව්වකුත් කරන්න අමතක කරන්න එපා. අද අපි ඉදියාප්ප කමුද බාබත් කරිත් එක්ක මේ විදිහට හදාගන්න. එතකොට ඔයාලට පුළුන් වගේ ඉදියාප්ප හදාගන්න පුළුවන් හොඳ soft එකට. මම මෙතන හාල් පිටි ඉදියාප්ප පිටි අරන් තියනවා ග්‍රෑම් 500ක්. තට්ටු ටික තෙල් ටිකක් ගාලා තියාගත්තා. වතුර, ඇල් වතුර, ලුණු කුඩු හැඳි කාලක් ගොඩක් දාන්න එපා. පිටිවලට ලුණු දැනෙනවා වැඩි. ලුණු ටික හොඳට අනාගන්න. ලුණු කුඩු හැඳි කාලක් දාලා ඉදියාප්ප පිටි ටික අනාගත්තට පස්සේ අපි වතුර ටික ටික දාලා අනාගන්නවා. මේක ඝනකමට හදාගන්න එපා. එතකොට අපිට හයිය ඉදියාප්ප එන්නේ. මේක ගොඩක් සොෆ්ට් එකට හදාගන්න ඕනේ. මේ විදිහට මේ පේනවනේ ඝනකමට හදාගත්තොත් ඉදියාප්ප හරි ඝනකමයි, කන්න බෑ ගල් වගේ. මේ හින්දා සොෆ්ට් එකට හදාගන්න. මේ ඉදියාප්ප වංගෙඩියෙන් නම් ඉදියාප්ප හදන්න හරිම ලේසි. හොඳට මිරිකෙනවා, කිසි මහන්සියක් නැහැ. ඔයාලට ඉදියාප්ප මිශ්‍රණය හරියට අනාගත්තද කියලා තේරෙනවා මේක දානකොටම. කිසි කරදරයක් නැතුව දාන්න පුළුවන්. ඒකෙන් තමයි හොයාගන්න පුළුවන් අපි ඒක හරියට අනාගත්තද කියලා. ඒ හින්දා මේක හොඳට අනාගන්න සොෆ්ට් එකට. එතකොට පුළුන් වගේ ඉදියාප්ප කන්න පුළුවන් ඔයාලට. හොඳ කොච්චි දාලා පොල් සම්බෝලයක් හදාගෙන හොද්දක් හදාගෙන කන්න පුළුවන්නේ. අපි මේක අද දවල්ට කන්න හැදුවේ. ඉදියාප්පයි පොල් සම්බෝලයි බාබත් හොදි. මේක රයිස් කුකර් එකෙත් හදන්න පුළුවන්. මම ලිපේ තිබ්බා මම වෙලාවට හදන්නේ රයිස් කුකර් එකේ දාලා. දැන් වහලා තැම්බෙන්න තියන්න. මේ හොඳට තැම්බිලා තියෙන්නේ. මේ අල්ලනකොට තේරෙනවා ඇලෙන්නේ නැත්තම් හරියට ඇවිල්ලා. මේ බලන්න සොෆ්ට්. ඔයාලටත් පුළුවන් මේක බලාගෙන මේ විදිහට සොෆ්ට් ඉදියාප්ප ටිකක් හදලා කාලා බලන්න. හැමෝම නොදන්න රහස් තමයි ඒවා. ඔයාලටත් පුළුවන් මේ විදිහට ප්ලේට් එකකට දාගෙන මේ සෙට යවන්න. මේ වීඩියෝ එක බලලා කමෙන්ට් එකක් දාන්න. සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ආයෙත් රස කෑමකින් හමුවෙමු.